අයිබෝවන් දරුවනේ අද ඔගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ පළමු ආරේට අයත් පහ ශ්‍රේණි සිංහල කුමාර රචනය පොතේ පිටු අංක 26 ඉඳන් 30 වෙනකන් තියෙන 6 වෙනි පාඩම අරමුණු සහ විස්තරය. අපි බලමු මේ පාඩමේ අරමුණු. මේ පාඩම ඉගෙන ගැනීම මගින් වාක්‍යයක ප්‍රධාන කොටස් දෙක වෙන අරමුණ සහ විස්තරය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අරමුණ යොදලා वाक्य संपूर्ण किरीमे हकियावत विस्तार यदल वाक्य संपूर्ण किरीमे हकियावत ओगलंट लबेनवा ए वगेम अरमुन सह विस्तार गलपला निवरदिव वाक्य संपूर्ण किरीमे हकियावत ओगलंट मे पाडम इगिन गनीम मगिन लबेनवा अरमुन सह विस्तार इगिन गन्न कलिन अपि मतक करगमु वाक्यक कियन्ने मोकद्द कियला වාක්‍යයක් කියන්නේ සම්පූර්ණ වුණු අදහසක් ලැබෙන වචන කිහිපයක්. මොකද්ද වාක්‍යයක් කියන්නේ සම්පූර්ණ වූ අදහසක් ලැබෙන වචන කිහිපයක්. මම උදාහරණයක් දීලා තියෙනවා. කියවන්නේ උදාහරණය අක්කා රසවත් කෑමක් සාදයි. බලන්න උක්තය කර්මය සහ ක්‍රියාපදයේ එකතු වෙලා තමයි මේ වාක්‍ය හැදිලා තියෙන්නේ. මේ වාක්‍යෙන් සම්පූර්ණ අදහසක් ලැබෙනවා. හරි අපි තව වාක්‍ය කීපයක් අරගෙන බලමු කොහොමද අරමුණ සහ විස්තරය යන කොටස් දෙකට බෙදන්නේ කියලා. මම මෙහි වාක්‍ය තුනක් දක්වලා තියෙනවා. අපි කියවමු නෙළුම් මල උදේට පිපෙයි, වැත්තා සතුන් දඩයම් කරයි, වලාකුළු අහසේ පාවේ. බලන්න මුල් වාක්‍ය නෙළුම් මල උදේට පිපෙයි. කොහොමද දැන් මේ වාක්‍ය අරමුණ සහ විස්තරය වශයෙන් කොටස් දෙකට බෙදන්නේ, වෙන් කරන්නේ? මොකද්ද මේ වාක්‍ය අරමුණ? අරමුණු කියන මොකද්ද? හිතේම ඇවෙන රූපය. මොකද්ද හිතේම ඇවෙන්නේ දැන්? ඔව්, නෙළුම් මල. එතකොට මොකද්ද විස්තරය? නෙළුම් මල ගැන මොකද්ද කියවෙන්නේ? උදේට පිපේ. එහෙනම් විස්තරය උදේට පිපේ. දෙවෙනි වාක්‍ය ගන්න වැද්දා සතුන් දඩයම් කරයි. මොකද්ද ඔයගොල්ලෝ හිතේම ඇවෙන්නේ දැන්? කාවද ඇවෙන්නේ හිතේ? වැද්දා. එතකොට අරමුණ මොකද්ද? වැද්දා. දැන් වැද්දා ගැන මොකද්ද කියවෙන්නේ? මොකද්ද කරන්නේ වැද්දා? සතුන් දඩයම් කරයි. එහෙනම් වැද්දා ගැන විස්තර වෙන මොකද්ද? සතුන් දඩයම් කරයි. ඒක විස්තරය. තුන්වෙනි වාක්‍යය වලාකුළු අහසේ පාවේ. වලාකුළු අහසේ පාවේ. දැන් මොකද ඔයගොල්ලන්ගේ හිතේම ඇවෙන්නේ? මොකද්ද මැවෙන්නේ? රූපය. ඒක තමයි අරමුණ වෙන්නේ දැන් මේ වාක්‍යයේ. මොකද්ද හිතේම ඇවෙන්නේ ඔයගොල්ලන්ගේ? වලාකුළු ගැන මොකද්ද විස්තර වෙන්නේ? අහසේ පාවේ. එහෙනම් විස්තරය මොකද්ද මේ වාක්‍යයේ? අහසේ පාවේ. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද වාක්‍ය අරමුණ සහ විස්තරය යන කොටස් දෙකට බෙදලා වෙන් කරන්න කියලා. අපි දැන් බලමු අරමුණ සහ විස්තරය කියන්නේ මොකක්ද කියලා. අපි කලින් වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා මතක් කරගත්තා. අපි කලින් උදාහරණෙම අරගෙන බලමු දැන්. අක්කා රසවත් කෑමක් සාදයි. මේ වාක්‍ය කොටස් දෙකකට බෙදෙනවා අරමුණ සහ විස්තරය වශයෙන්. අරමුණ තමයි අක්කා. විස්තරය රසවත් කෑමක් සාදයි. මොකක්ද එතකොට අරමුණ කියන්නේ? අරමුණ කියන්නේ සිතෙහි ඇඳෙන රූපය. එහෙම නැත්නම් යම් කියමනක් සඳහා හේතු වුණු මුල් කරුණ. එතකොට විස්තරය කියන්නේ අරමුණ ගැන විස්තර වන දේ. එහෙම නැත්නම් ඒ මුල් කරුණ ගැන කරන්නා වූ විස්තරය. ඒක තමයි විස්තරය කියන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා වාක්‍ය බෙදෙන කොටස් දෙක අරමුණ සහ විස්තරය මොකක්ද කියලා. අපි දැන් බලමු අරමුණ සහ විස්තරය ගලපලා කොහොමද වාක්‍ය නිවැරදිව සාදන්නේ කියලා. අරමුණ සහ විස්තරය කොටස් දෙකට වෙන් කරලා දීලා තියෙනවා. අපි මුලින්ම බලමු අරමුණු දීලා තියෙන රෝස මල, මුහුද, තරු, රියදුරා, දක්ෂ ළමයා. විස්තර කඩා වැටෙයි, විභාගයේ සම්මත් වුණේය, වේගයෙන් රිය පදවයි, පරවුණි ගොඩට ගලයි. දැන් අපි මේ අරමුණු සහ විස්තර නිවැරදිව ගලපලා වාක්‍ය සදන්න ඕන. බලන්න දීලා තියෙන මුල් අරමුණ රෝස මල. මොකද්ද මේකට ගැළපෙන විස්තරය? මේ විස්තර වලින් හොයන්න
පරවුනි. ඔව් මොකද්ද ගැළපෙන විස්තරය පරවුනි. දැන් වාක්‍ය හදන්න රෝස මල පරවුනි. ඊළඟ අරමුණ බලන්න මුහුත. මොකද්ද ඒට ගැළපෙන විස්තරය වෙන්නේ? ඔව් ගොඩට ගලයි. මුහුද ගොඩට ගලයි. තුන්වෙනි අරමුණ තරු. ඒට ගැළපෙන විස්තරය කියන බලන්න. තරු කඩා වැටේ. හතරවන අරමුණ රියදුරා. ඒට ගැළපෙන විස්තරය මොකද්ද වෙන්නේ? වේගයෙන් රිය පදවයි. එහෙනම් මොකද්ද වාක්‍ය? රියදුරා වේගයෙන් රිය පදවයි. හරි. ඊළඟ අරමුණ දක්ෂ ළමයා. මොකද්ද ඒට ගැළපෙන විස්තරය? විභාගය සමත් වුණේය. එහෙනම් මොකද්ද වාක්‍ය? දක්ෂ ළමයා විභාගය සමත් වුණේ. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද අරමුණ සහ විස්තරය ගලපලා නිවැරදිව වාක්‍ය සාදන්නේ කියලා. හොඳයි දරුවනේ, අපි දැන් පළමුවෙනි අභ්‍යාසය කරන විදිය බලමු. පළමුවෙනි අභ්‍යාසය මේ දෙකොටස ගලපා වාක්‍ය තනන්න. ඔගොල්ලොන්ට දීලා තියෙන අරමුණ සහ විස්තරය ඔගොල්ලෝ නිවැරදිව අරමුණ සහ විස්තරය ගලපලා වාක්‍ය හදන්න ඕන. අපි බලමු පළමුවෙනි අරමුණ දුම්රිය. ඒට ගැළපෙන විස්තරය මොකද්ද? මේ දීලා තියෙන විස්තරය අතුරින් ගැළපෙන විස්තරය දැන් හොයන්න ඕනේ. මොකද්ද හරියක? වේගයෙන් ගමන් කරයි. දුම්රිය වේගයෙන් ගමන් කරයි. ඒ වගේ දීලා තියෙන අනිත් අරමුණු ටිකත් විස්තර එක්ක ගලපලා නිවැරදිව වාක්‍ය හදන්න ඕගොල්ලන්ට දැන් පුළුවන්. බලන්න දෙවන ප්‍රශ්නය. දීලා තියෙන වාක්‍ය අරමුණ සහ විස්තර යන කොටස් දෙකට බෙදන්න ඕනේ. ස්ටන් බලන්න. කුකුලා ගසට නැකි. මේ වාක්‍යයේ අරමුණ මොකද්ද? අරමුණ කුකුලා. එතකොට විස්තරය? ඔව් ගසට නැකි. එතකොට අරමුණ වෙන්නේ කුකුලා, විස්තරය ගසට නැකි. ඒ වගේ ඔයගොන්ට පුළුවන් තුන්වැනි අභ්‍යාසයක් කරන්න. හතරවෙනි ප්‍රශ්නය අරමුණ පිළිබඳ කොටස සම්පූර්ණ කරන්න. විස්තරය දීලා තියෙනවා. උගලන්ට කරන්න තියෙන්නේ අරමුණ යොදලා මේ වාක්‍ය සම්පූර්ණ කරන්න. ෆස්ට් වන් බලන්න. මිදුල අතුගායි දීලා තියෙන විස්තරය මොකක්ද? ඒකට ගැළපෙන අරමුණ මිදුල අතුගානේ කවුද? ඔව් අම්මා, අක්කා නැත්නම් නමක් වුණත් දාන්න පුළුවන්. අම්මා මිදුල අතුගායි. සෙකන්ඩ් වන් දුටුවන් සිට ගනි. මොකද අපිට දාන්න පුළුවන් අරමුණේකට? ඇය. ඇය දුටුවන් සිත් ගනී. මේ විදිහට ඔගන්න පුළුවන් අනිත් විස්තර තුනට අදාළ අරමුණ යොදලා දීලා තියෙන වාක්‍ය සම්පූර්ණ කරන්න. ඊළඟට අපි බලමු විශේෂ අභ්‍යාස. පස්වෙනි ප්‍රශ්නය ඉරියඳි පද වෙනුවට ඒ සමාන තේරුමක් ඇති වෙනත් වචන ලියන්න. ස්ටන් බලන්න. ඒ ළමයා කීවේ අසත්‍යකි. එතකොට ඉරියඳි පදය මොකද්ද මෙතන? අසත්‍යකි. අසත්‍ය කියන පදයට සමාන වචනයක් කියන බලන්න. ඔව් බොරුවකි. අසත්‍යකි සමාන පදය බොරුවකි. සෙකන්ඩ් වන් හිවලා කෛරාටික සත්වයකි. හිවලා කෛරාටික සත්වයකි. එතකොට ඉරියඳි පද මොනවද? කෛරාටික සහ සත්වයකි. ඒකට සමාන පද ගන්නවද ඔබලු? කෛරාටික. ඔව් කපටි. එතකොට සත්වයකි සත්‍යෙක්. කපටි සත්‍යෙක්. මේ විදියට අනිත් වාක්‍ය තුනේ ඉරියඳි පදවලට සමාන තේරුම ඇති පද ඔයගොල්ලෝ හොයලා ලියන්න. එතකොට 6 වෙනි ප්‍රශ්නය මොකද්ද? මේ වචන සුදුසු තැන්වල යොදන්න. දීලා තියෙන වචන මේ ස්ථානවල යොදලා ඡේදය සම්පූර්ණ කරන්න තියෙනවා. හත්වන ප්‍රශ්නය ඔගලන්ට දීලා තියෙනවා කවියක්. මේ කවිය කියවලා දීලා තියෙන ප්‍රශ්නවලට උත්තර සපයන තමයි ඊළඟට තියෙන්නේ. අපි දැන් කවිය කියවමු. කෙරින් වත්තු නිල් පැහැයෙන් සරුසාරයි තුරුලිය හැමදාලු දමමින් මෝරයි. පිරම්බර රිවි දෙවුරත්
එන පාරයි ඉන්පසු මුළු ලොව ඔහුටම බාරයි. හරි, අපි දැන් බලමු මේ කවියේ තේරුම. කෙත්වතු නිල් පැහැයෙන් සරුසාර, ඒ කියන්නේ කුඹුරු නිල් පාතින් සරුසාරයි කියන එක. අපි සිංහලයේදී කොළ පැහැය සමාන කරන්නේ නිල් පැහැයට. එතකොට කුඹුරු මොන පාටින්ද පේන්නේ? නිල් පාටින්. තුරුලිය, තුරුලිය කියන්නේ මොනවද? ගස්වැල්. ගස්වැල් දළු දමමින් මෝරනවා. පෙරම්බර රිවි දෙව් රද එන පාරයි. පෙරම්බර කියන්නේ නැගෙනහිර අහස. නැගෙනහිර අහසේ කවුද එන්නේ? සූර්යා. එතකොට මුළු ලෝකෙම බාර වෙන්නේ කාටද? සූර්යාට. බලන්න දීලා තියෙන පින්තූරය. මේ මොන කාලය ගැනද, දවසේ මොන කාලය ගැනද මෙයින් කියවෙන්නේ මේ කවියේ? ඔව්, උදේ කාලය ගැන, උදෑසන ගැන තමයි කියවෙන්නේ. දැන් අපි බලමු දීලා තියෙන ප්‍රශ්න. මුල් ප්‍රශ්නේ බලන්න, මෙයින් කියවෙන්නේ කවර වේලාවක් ගැනද? මොන වේලාව ගැනද මෙයින් කියවෙන්නේ? ඔව්, උදේ කාලය ගැන. දෙවෙනි ප්‍රශ්නේ අපි බලමු. එකල කෙත්වතු කුමන පැහැයකින් යුක්ත වේද? කෙත්වතු කියන්නේ කුඹුරු. මොකද්ද එතකොට පාට කුඹුරු වල? ඔව්, නිල් පැහැය නේද? අපි කොහොමද ආන්සර් කියන්නේ? එතකොට නිල් පැහැයෙන් යුක්ත වේ. තුන්වෙනි ප්‍රශ්නය, දළු දමමින් මෝරන්නේ මොනවාද? දළු දමමින් මෝරන්නේ මොනවාද? තුරුලිය. තුරුලිය කියන්නේ මොනවාද? ගස්වැල්. එහෙනම් මොකද පිළිතුර? තුරුලිය. මේ වගේ අනිත් ප්‍රශ්න වලට ඕගොල්ලෝ කවිය කියවලා උත්තර ලියන්න. හොඳයි දරුවනේ, ඔගොල්ලෝ මේ පාඩමෙන් අති ඉගෙන ගත්ත අරමුණ සහ විස්තරය පිළිබඳ වාක්‍යයක ප්‍රධාන කොටස් දෙක පිළිබඳව ඕගොල්ලෝ තවදුරටත් මේ පාඩම අධ්‍යයනය කරන්න, ඒ වගේම දීලා තියෙන අභ්‍යාස ඔක්කොම කරන්න. ඔබට සුබ දවසක්.